ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම පිළිගන්නවා යුනි ලයිෆ් YouTube channel එකට. ඉතින් කීප දෙනෙක්ම අහලා තිබ්බා ඉස්කෝලේ යනකොට කොහොමද පාඩම් කරන්න ටයිම් එක මැනේජ් කරගන්නේ කියලා. ඉතින් මට හිතුණා චූටි වීඩියෝ එකක් ගේන්න ඒ ගැන කියලා. ඉතින් ඔයා පාසල් යනවනම් ගොඩක් වෙලාවට ඔයා 3 විතර වෙද්දි ගෙදර එනවා. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න පාසල් කාලේ ඒ කියන්නේ 7:30 ඉඳන් 1:30 වෙනකන් මේ පැය 6 ඔයා හොඳට ඉස්කෝලේ වැඩ ටික කරගෙන ඉස්කෝලේ උගන්නන පීරියඩ් ටිකේ හොඳට අහගෙන ඉඳලා ඉස්කෝලේ වැඩ ටික හොඳට කරගන්න. මොකද නැත්නම් ඔයා දවසට පැය 6ක් අපතේ ඇරලා. ඒක නිසා හැමදාම මන්නම් කියන්නේ ඉස්කෝලේ යන්න කියලා. මම ඒ කාලේ හැමදාම වගේ ඉස්කෝලේ ගියා. මොකද සමහර අය A level වලට එහෙම අර ටියුෂන් ක්ලාස් විතරයි ටාගට් කරන්නේ. ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේට කියන්නේ ඉස්කෝලේ උගන්න දේවල් අහන්නේ, ඉස්කෝලේ නෝට්ස් ලියන්නේ, ඉස්කෝලේ මැඩම්ලා කියලා දෙන දේවල් ගැන එච්චර හිතන්නේ. ඒ වුණාට ඔයාට මේ පාසලෙන් ගන්න තියෙන ප්‍රයෝජන ගොඩයි. ඔයාට පැට්‍රිකල් ටික කරගන්න පුළුවන්. ඔයාට නොදන්න දෙයක් ඔයාගේ මැඩම් ගාවට හෝ සර් ගාවට ගිහිල්ලා අහගන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා ඔයාලට ඉස්කෝලෙන් ගන්න එක නිසා ඉස්කෝලේ පීරියඩ් 8 ඔයා පුළුවන් තරම් ඵලදායීව වැඩ ටික කරගන්න. හිස් පීරියඩ් එකක් තිබ්බොත් ඒකෙදි ගණන් හදන්න. අනිත් ළමයි සෙල්ලම් කරන්න යයි ඔයා ගණන් ටිකක් හදන්න. ඔයා පොතක් පාඩම් කරගන්න. ඔයා අරන් යන චූටි ෂෝට් නෝට් එකක් බලන්න. පාස් පේපර් එකක් අරගෙන ගිහින් කරන්න. ඊට පස්සේ දැන් ඔයා 3 විතර වෙද්දි ගෙදර එනවනේ. ගොඩක් අය සමහර වෙලාවට ඉස්කෝලේ ළඟ එහෙම තියෙනවා නම් 2:30 වෙද්දි ගෙදර එනවා. සමහර වෙලට කොළඹ ඉස්කෝලේ වලට එහෙම ගිහිල්ලා ටිකක් දුරට යන අය ඉන්නවනම් 3:30 වෙද්දි ගෙදර එනවනේ. ඔයා අපු ගමම්ම හොඳට වොෂ් එකක් දාන්න. එකෝ නාන්න නැත්නම් වොෂ් එකක් දාන්න. මේ විදිහට අනිවාර්යයෙන්ම පොඩ රීෆ්‍රෙෂ් වෙන්න. සමහර අය අපු ගමම්ම කරන්නේ කාලා නිදා ගන්නවා. එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම ඇඟ සෝදලා හරි නාලා හරි ඔයාට පුළුවන් ඔයාගේ කෑම එක ගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඉස්කෝලේ ඔයාලට දුන්නා නම් ගෙදර වැඩ ටික ඒ ටික ටග් ගාලා කරලා ඉවර කරගන්න එක. ටග් ගාලා හෝම්වර්ක් ටික කරලා ඉවර කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් එදා ඉස්කෝලේ කරපු දේවල් මතක් කරගන්න. ඉස්කෝලේ උගන්නපු දේවල් වලින් ෂෝට් නෝට් එකක් හදන්න, පැට්‍රිකල් ටික ලියාගන්න, පැට්‍රිකල් පොත සම්පූර්ණ කරගන්න. මේ වගේ දේවල් කරලා ඉස්කෝලේ වැඩ ටික 6 විතර වෙද්දි කවර් කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ පටන් ගන්න පාඩම් කරන වැඩ ටික කරන්න. ඔයාලට ඕන නම් පුළුවන් ඇත්තට මම නම් 6 ඉඳන් 7 විතර වෙනකන් චුට්ටක් නිදාගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න. එහෙම නැත්නම් ඔයාලට ඇහැරගෙන ඉන්න පුළුවන් කෙනෙක් නම් දිගටම වැඩ කරන්න පුළුවන්. මේ අතරතුරේදී කෑම ගන්න රෑ, එතකොට තේ එකක් බොනවා නම් තේ එකක් බොන්න. මේ විදිහට සුළු සුළු දේවල් වලට ඔයා මේ කාලේ වෙන් කරගන්න. මම කියාගෙන යන්නේ පාඩම් කරන විදිහ ගැන. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ 6 විතර ඉඳන් 12 විතර වෙනකම් හොඳට පාඩම් කරන්න. ඩ්‍රාමා බලන්න යන්න එපා. මේ දැන් ඔයාලට පෑ 6ක් තියෙනවනේ. මේ පෑ 6 පෑ 2 සබ්ජෙක්ට් 3 ඔයා A level කරන කෙනෙක් නම් කඩාගෙන පාඩම් කරන්න පුළුවන්. ක්ලාස් එකේ සතියේ කරේ මොනවාද? ඒකෙන් ඔයාට කරන්න තියෙන ගණන් ටික හදලා ඉවර වෙලා ඔයාගේ තියරි ටික සම්පූර්ණ කළා, තියරි ටික බලාගෙන පාඩම් කළා, ඒ ටිකේ කරන්න තියෙන පාස් පේපර් ස්ටික් කරන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ තව දවසක ඔයාට කරන්න පුළුවන් ෂෝට් නෝට් එකක් හදලා ඉවර වෙලා පහුගිය පාඩම් මතක් කරන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් බයෝ එහෙම තියෙනවා නම් තියරි ආයෙ පොඩ්ඩක් පාඩම් කළා, රචනා ප්‍රශ්නෙකට උත්තර ලියන විදිහට හදාගන්න. මේ විදිහට ඔයාට වෙන් කරගෙන පාඩම් කරන්න පුළුවන්. ඔයා මෙහෙම්මම කරගෙන යන්න. දැන් සමහර විට සමහර ළමයි ඉන්නවා 1-2 විතර වෙනකම් පාඩම් කරන. කමන්නේ ඔයාට පාඩම් කරන්න පුළුවන් නම් පාඩම් කරන්න. අනිවාර්යයෙන්ම ඒක හොඳයි. මොකද ඒ කියන්නේ එක දිගට එක දෙයකට හිත ફોકસ කරලා පාඩම් කරන්න පුළුවන් නම් කොච්චර වෙලාවක් පාඩම් කළත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳ නිින්දක් ලබා ගන්න. මොකද දැන් ඔයා ඇත්තටම ඉස්කෝලේ ගිහිල්ලා තෙහෙට්ටු වෙලා නැන්නේ. ඉස්කෝලේදී නෙමෙයි අපිට ගොඩක්ම ගමන් මහන්සිය දැනෙනවා. ඉතින් ඔයාට පුළුවන් සමහර ඉන්න ට්‍රේන් එක යන. ඉතින් මමත් ඒ කාලේ ට්‍රේන් එකේ තමයි ඉස්කෝලේ ගියේ. මම පොඩි ෂෝට් නෝට් එකක් අරන් ගියා ට්‍රේන් එකේ යන එන ගමන්. ෂෝට් නෝට් එක බැලුවා. ඉතින් මගේ සමහර යාළුවෝ හිටියාලා පොඩි පාස් පේපර් එකක් අරගෙන ගිහිල්ලා ඒ පාස් පේපර් එක කර කර ගියා. සමහර අය හිටියා චුට්ටි උට් එකක් අරගෙන ඇවිල්ලා ඒ ටියුට් එක කර කර ගියා. මේ විදිහට ඔයාටත් පුළුවන් මගට නාස්ති වෙන කාලය ඵලදායීව යොදා ගන්න මොනා හරි දෙයකට. සමහර අය කියයි අර බලන්නකෝ අරයා යන එන ගමනුත් පාඩම් ඕන කෙනෙක් ඕනම දෙයක් කියපු දෙන් ඔය කවුරුත් එන්නේ ඔයාගේ රිසල්ට් එක වැඩි කරගන්න ඔයාට උදව් කරන. ඒ නිසා ඔයාම තමයි ඔයාගේ රිසල්ට් එක වැඩි කරගන්න ඕනේ. මේ විදිහට සුදුසු විදිහට ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්න.
ඉතින් ඉස්කෝලවල තියෙන හිස් පීරියඩ් එහෙම නාස්ති කරගන්න එපා. මේ විදිහට කරන්න දැන් සමහර ඉන්නවා පොඩි වෙලාවයි නිදාගන්නේ. ඒ තරම් පාඩම් කරනවා. කියන්නේ රෑ එළි වෙනකම් පාඩම් කරලා ආයෙ උදේ නැගිටලා ඉස්කෝලෙත් යනවා. ඉතින් මෙහෙම යද්දී ඔයාට තෙහෙට්ටු වෙන්න පුළුවන්. ඔයාගේ ශාරීරික වගේම ඔයා මානසිකව තෙහෙට්ටු වෙන්න පුළුවන්. ඒක නිසා මම නම් කියන්නේ සාමාන්‍ය හොඳ නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඒක නිසා පැය 6ක්වත් පැය 5ක්වත් ඔයා අඩුම තරමේ නිදාගන්න. ඉතින් ඉතුරු කාලය ඔයාට ඵලදායීව ප්‍රයෝජනවත්ව යොදාගෙන ඔයාට පුළුවන් පාඩම් වැඩි ටික කරගන්න අනිවාර්යෙන් හොඳට කරගන්න පුළුවන්. මොකද ඔයා ඉස්කෝලේදී ලොකු වැඩ ප්‍රමාණයක් කරලා තමයි ගෙදර එන්නේ. එතකොට ඔයා ගෙදර ඇවිල්ලා ඒ ටික ආයෙ රිවිෂන් කරනවා. ආයෙ රැට ඔයා පහුගිය වැඩ ටික කරනවා. ඉතින් ඔයාගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම වැඩි වේවි. ඉස්කෝලේ යන චූටි නංගිල මලීලා මේක කරලා බලන්න අනිවාර්යයෙන්ම ඒ ලෙවල් වලට වටිනවා. විශේෂයෙන්ම මේ පාරේ ලෙවල් වලට නෙමෙයි එන පාරේ ලෙවල් ගන්න කටියට අනිවාර්යයෙන් මේක වටී. මතක තියාගන්න ඔයාලා හැමදාම ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ නොයා ඉන්න එපා. ඔයාගේ ඉස්කෝලේ ලයිබ්‍රරි එකක් තියෙනවා නම් මෙන්න මේ ලයිබ්‍රරි එකේ තියෙන පොත් ටික ඔයාට ගොඩාක් වටිනවා. හිස් පීරියඩ් එකක් තියෙන වෙලාවට යන්න ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි එකට ගිහිල්ලා පාඩම් කරන්න. ලයිබ්‍රරි එකේ තියෙන අර ඔයාගේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ, ආර්ට්, කොමර්ස්, ටෙක් අදාළ සබ්ජෙක්ට් එකට වෙනම පොත් කබඩ් පිටින් තියෙන ඔයාලගේ ඉස්කෝලේ ලයිබ්‍රරි වල. සමහර ඉස්කෝල වල ලයිබ්‍රරි වල නම් ගොඩාක් පොත් තියෙනවා. සමහර පොඩි ඉස්කෝල වල නම් පොඩි පොත් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ පොත් වලින් ප්‍රයෝජන ගන්න. දැන් ඔය ෆිසික්ස් එහෙම නම් රෝසා සර්ගේ පොත්, ගී කියන ගේසර්ගේ පොත්, එතකොට හේවගේ සර්ගේ පොත්, මේ වර්ගෙන ගණන් ටිකක් හදන්න. ඉතින් ඔයාලා හිතන්නකෝ ඔයා හිස් පීරියඩ් එක ගණන් 10ක් හදාගත්තා, ගණන් 5ක් හදාගත්තා. කාටද වාසිය? ඔයාට. ඒක නිසා කාලේ නාස්ති කරන්න එපා. ගෙදර ඇවිල්ලා ඔයාට දැන් අර මං කිව්වේ 6 ඉඳන් 7 වෙනකන් චුට්ටක් නිදා ගන්න පුළුවන් කියලා. ඔයාට ගොඩක්ම මහන්සි නම් ඔයාට පුළුවන් කාලි වරලා පොඩ්ඩක් ඉඳලා අර රිවිෂන් ටික, කියන්නේ එදා ඉස්කෝලේ කරපු හෝම්වර්ක් ටික, ඒ රිවිෂන් ටික ඉවර වෙලා චුට්ටක් වෙලා නිදා ගන්න 6ටම නැතුව. ඊට කලින් වාට පුළුවන් නම්. ඉතින් මේ විදිහට ටයිම් මැනේජ් කරගත්තොත් ඔයාට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. හැමදාම ඉස්කෝලේ යන්න. මං ආයෙත් පාරක් කියනවා, හැමදාම ඉස්කෝලේ යන්න. මේ විදිහට කළොත් ඔයාගේ රිසල්ට් එක අනිවාර්යයෙන්ම වැඩි කරගන්න පුළුවන් වෙයි. ඔයා ඵලදායීව වැඩ කරන ප්‍රමාණය වැඩි වෙයි. ඔයා අර මම කිව්ව 6 ඉඳන් 12 වෙනකම් පාඩම් කරන පැය ගන්න ඵලදායීව පාඩම් කරන්න. ඩ්‍රාමා එකක් යද්දී ඒක සද්දේ ඇහුණා කියලා කාමරෙන් එළියට ඇවිල්ලා ඒ ඩ්‍රාමා එක බලන්න එපා. සින්දුවක් ඇහුණා කියලා ඒ සින්දුව අහන්න එන්න එපා. පොඩි කතාවක් දාන්න එළියට එන්න එපා. ඉතින් ඔයාගේ පාඩම් කරන මානසිකත්වය හැමම තියාගෙන හොඳට පාඩම් කරන්න. ඔයාලට අනිවාර්යයෙන්ම විභාගේ හොඳටම පාස් වෙන්න පුළුවන්.